नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्। අද අපි පාලි පන්තියට සහභාගී වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාලි භාෂාවතරණේ පළවෙනි පොතේ 50 වෙනි පිටුවේ 16 වෙනි අභ්‍යාසයේ සිංහලට නැගීම වාක්‍ය 12ක් වාක්‍ය 11ක් පසුගිය පාඩමේදී ගන්නවා. අද තියෙන්නේ 12 වෙනි වාක්‍යය. ඉඳන් මේ වාක්‍ය ලියාගන්න. 12 වෙනි වාක්‍ය මයං ලෝචනේහි රූපානි පස්සිත්වා. රූපානි පස්සිත්වා සුඛං දුක්ඛං ච ලබාම. මයං කියන්නේ අපි, ලෝචනේහි ඇස් වලින්, ලෝචනේ කියන්නේ කරණ ඉබත්තිය. ඒතර ඇස් වලින් රූපානි පස්සෙත්වා රූප බලා, රූප බලා සුඛං දුක්ඛං ච සැපද දුකද ලබාම ලබමු. අපි මයං ලබාම අපි ලබමු. මයං කියන්නේ අපි, ඒක තමයි උක්ත පදේ. ලබාම කියන්නේ ක්‍රියාපදේ. අපි ලබමු. කර්මපදේ තමයි සුඛං දුක්ඛං. සුඛං දුක්ඛං ච සුඛං ච දුක්ඛං ච කියන එක එක ඡයන්නක් අයින් වෙලා අනිත් එක තියෙන එක තියෙනවා. සැපද දුකද ලැබමු. ඇස් වලින් රූප බලා. ඒතර ඇස් රූප බැලීමට ඇස් උපකාර වෙනවා. ඒතර කරණ විභක්තිය. පස්සිත්වා කියන්නේ පූරක ක්‍රියාවක්. අපි ඇස් වලින් රූප බලා සැපද දුකද ලැබමු. 13 වෙනි වාක්‍යය ත්වං සෝතේන සුනිතුං. ත්වං සෝතේන සුනිතුං. සෝතේන සුනිතුං ඝානේන ඝායිතුංච. ඝානේන ඝායිතුං ඝානේන ඝායිතුංච සක්කෝසි. ත්වං කියලා පටන් ගත්තොත් ඒක මධ්‍යම පුරුෂ. ඔබ, ඔබ නැත්නම් නුඹ. සෝතේන, සෝත කියන්නේ කන, සෝත කන. සෝතේන, සෝතේන සුනිතුං. ඒතර කණින් සුනිතුං අසන්නටද. කණින් අසන්නටද. ඝානේන, ඝාන කියන්නේ නාසය. ඒතර නාසයෙන් ඝායිතුං ආග්‍රහණය කරන්නටද. ආග්‍රහණය කරන්නටද. සක්කෝසි කියන්නේ හැකි වෙහි. හැකි වෙහි වර්තමාන කාලය. ඔබ කනින් අසන්නටද නාසයෙන් ආග්‍රහණය කිරීමටද හැකි වෙයි. සෝතේන කියන්නේ කරණ ඉබත්තිය. සුනිතුං කියන්නේ තුමන්ත ක්‍රියා. තුන් අන්ත ක්‍රියා. ඝාණේන කියන්නේ කරණ ඉබත්තිය. ඝායිතුං කියන්නේ තුමන්ත ක්‍රියා. ච කියන්නේ නිපාතයක්. සක්කොස් කියන්නේ වර්තමාන මධ්‍යම පුරුෂ ක්‍රියාපදේ. සක්කෝති සක්කොන්ති සක්කෝසි සක්කෝත සක්කෝමි සක්කෝම. ඒ විදිහට වර්ණගෙන්නේ. 14 වෙනි වාක්‍ය කුක්කුටියා අණ්ඩානි. කුක්කුටියා අණ්ඩානි රුක්කස මූලේ සම්ති. කුටියා කියලා කියන්නේ ස්ත්‍රීලිංග පදයක්. චට්ටි ඉබත්තිය කිකිලියගේ. චට්ටි ඉබත්තිය එක වචනේ කිකිලියගේ. අණ්ඩානි බිත්තර. අණ්ඩ කියලා කියන්නේ බිත්තර වලට. අණ්ඩානි බිත්තර රුක්කස්ස මූලේ. ගස මුල. රුක්ක කියන්නේ ගසට. රුක්කස මුලේ ගස මුල සම්ති තිබේ. අණ්ඩානි කියන එක තමයි උක්ත පදය. සම්ති කියන්නේ ක්‍රියාපදය. අණ්ඩානි සම්ති බිත්තර තිබේ. මේ බිත්තර අයිති කිකිලියට. නිසා චට්ටි ඉබත්තිය. කුක්කුටියා අණ්ඩානි රුක්කස්ස මූලේ සම්ති. කිකිලියගේ බිත්තර ගස මුල තිබේ. 15 විදුණෝ අමතං ලබිත්වා. විදුණෝ අමතං ලබිත්වා මරණං නභායන්ති. විදුණෝ නැනවත්තු. නැනවත්තු අමතං ලබිත්වා නිවන ලැබ. නිවන ලබා මරණං නභායන්ති මරණයට නභායන්ති බිය නොවේති. නැනවත්තු විදුණෝ විදුණෝ ප්‍රථම බහුවචනය. නභායන්ති මරණං නභායන්ති මරණං කර්මය. නැනවත්තු නිවන ලබා මරණයට බිය නොවේති. ලබිත්වා පූර්ව ක්‍රියාවක්. අමත කියන්නේ නිවන. මත කියන්නේ මැරෙනවා. අමත කියන්නේ මැරෙන්නේ නැහැ. නිවනට පැමුණාම මිය යන්නේ නැහැ. ඒ නිසා නිවනට කියනවා අමත. අමා නිවන. නැනවත්තු නිවන ලබා මරණයට බිය නොවේති. 16 වෙනි වාක්‍යය මනුස්සා චිත්තේන චින්තෙත්වා. මනුස්සා චිත්තේන චින්තෙත්වා පුඤ්ඤානි කරිස්සන්ති. මේක අනාගත ක්‍රියාපදයක්. මනුස්සා කියන්නේ මිනිස්සු. ප්‍රථමයෙන්වත් බහුවචනේ මිනිස්සු. චිත්තේන චින්තෙත්වා සිතින් සිතා. සිතින් සිතා පුඤ්ඤානි කරිස්සanti පින් අනාගත ක්‍රියා කරන්නාහ. පින් කරන්නාහ මිනිස්සු සිතින් සිතා පින් කරන්නාහ. මනුස්සා චිත්තේන චින්තෙත්වා පුඤ්ඤානි කරිස්සanti. ත්‍ර උක්ත පදේ මනුස්සා පුඤ්ඤානි කර්මපදය කරිස්සanti ක්‍රියාපදය. මනුස්සා පුඤ්ඤානි කරිස්සanti මිනිස්සු පින් කරන්නාහ. චින්තෙත්වා කියන්නේ පූර්ව ක්‍රියාවක්. 17 වෙනි වාක්‍ය තුම්හේ ධම්මං සෝතුං තුම්හේ ධම්මං සෝතුං ධම්මං සෝතුං විහාරං ගන්්වා විහාරං ගන්්වා පුලිනේ නිසීදත පුලිනේ නිසීදත. තුම්හේ නුඹලා තුම්හේ නුඹලා ධම්මං සෝතුං බණාසන්නට බණ ඇසීමට විහාරං ගන්්වා විහාරයට ගොස් පුලිනේ නිසිදත වැලි මත හින්දිහු හිඳින්න ඉවත් හරි වාඩි වෙන්න කියන එක. තුම්හි මධ්‍යම පුරුෂ බහුවචනයි. නිසා ක්‍රියාවත් මධ්‍යම පුරුෂ බහුවචනයි. නිසීදත තුම්හි නිසීදත නුඹලා වාඩි වන්න. මොනවටද වාඩි වෙන්නේ? ධම්මං සෝතුං වාඩි වීමේ අරමුණ බණ ඇසීම. ඒ නිසා ඒක තුමන්ත ක්‍රියා. බණ අසන්නට විහාරයට ගොස් ගන්්වා කියන පූර්ව ක්‍රියාව. තුම්හේ ධම්මං සෝතුං විහාරං ගන්්වා පුලිනේ නිසීදත නුඹලා බණ ඇසීමට විහාරයට ගොස් වැලි මත වාඩි වන්න. 18 වෙනි වාක්‍ය ධනවන්තෝ සුවන්නං දත්වා ධනවන්තෝ සුවන්නං දත්වා ඥානං ලද්දුං ඥානං ලද්දුං නසක්කොන්ති ධනවන්තෝ ධනවා ධනවන්තෝ ධනවන්තා ධනවත්හු සුවන්නං දත්වා රන් දී රත්‍රන් දීලා ඥානං ලද්දුං නුවණ ලබන්නට නසක්කොන්ති නොහැකි වෙති. නසක්කොන්ති වර්තමාන ක්‍රියාපදයක් බහුවචනයි. ධනවත්තු රන් දී නුවණ ලබන්නට නොහැකි වෙති. දත්වා පූර්ව ක්‍රියාවක් ලද්දුං තුමන්ත ක්‍රියාවක්. 19 ධාරකෝ චත්තං ගන්හිතුං छत्तं गणितुं सोपानं आरुहि। धारको दरुवा छत्तं गणितुं कुडय गन्नट सोपानं हिनिमगट නැංගේය. දරුවා කුඩය ගන්නට හිනිමකට නැංගේය. ගන්හිතුන් තුමන්ත ක්‍රියාව. අවසාන වාක්‍ය මම බගිනි. පුඤ්ඤං ලබිතුං. පුඤ්ඤං ලබිතුං. පුඤ්ඤං ලබිතුං සීලං රක්ඛිස්සති. මම භගිනි. මම කියන එකේ තේරුම මගේ. පාලියෙන් මම කියන්නේ මගේ. චට්ටි බත් එක වචනේ. भगिनी सोयुर्य नगनीय सोयुर्य पुण्यं लबितुं पिन लबन्नट पुण्यं क्याने पिन पुण्यं पिन लबन्नट शीलं रक्किस्सति सिल शीलय रक्किस्सति रकिन्नीय अनागत कार्य। तो भगिनी කියන එක තමයි උක්ත පදය. සීලං කර්ම පදය, රක්කිස්සති ක්‍රියාපදය, අනාගත කාලය. රක්කිස්සති රක්කිස්සාන්ති එහෙම වර්ණගෙන. මගේ සොයුරිය පිං ලබන්නට සීලේ රකින්නීය. මම භගිනි පුඤ්ඤං ලබිතුං සීලං රක්කිස්සති. ලබිතුං තුමන්ත ක්‍රියාවක්. සිංහලෙන් පිං කියන වචනේ ආයේ පුඤ්ඤං කියන එක. පිං තර පුඤ්ඤ කියන්නේ පිරිසිදු කරනවා කියන අර්ථය. මොකද්ද පිරිසිදු කරන්නේ? සිත. අලෝභ අදෝස අමෝහ කියන සිතිවිලි වලින් හිත පිරිසිදු වෙනවා. ඒ නිසා පිං කියනවා. මගේ සොයුරිය හිත පිරිසිදු කරගන්නේ සීලය රකින්න. සිත පිරිසිදු කර ගැනීමට සීලය රකින්න. මේ වාක්‍ය කියවන්න මේ ටික. ධනවන්තෝ සුවන්නං දත්වා ඥානං ලද්දුං නසක්කොන්ති. ධනවත්තු රන් දී නුවණ ලබන්නට නොහැකි වෙති. ධාරකෝ චත්තං ගන්හිතුං සෝපානං ආරුහි. දරුවා කුඩේ ගන්නට හිනිමකට නැංගී අතීත ක්‍රියාවක්. මම භගිනී පුඤ්ඤං ලබිතුං සීලං රක්කිස්සති. මගේ සොයුරිය පින් ලබන්නට සීලේ රකින්නීය. අද අපේ පාලි පන්තිය මෙතකින් સમાપ્તයි. අද පන්තියට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.